මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්වල පැතිරෙන නකල්ස් හෙවත් දුම්බර ලෝක උරුම වනාන්තරය තුළ තැන තැන පිහිටි හුදකලා ගම්මාන ගණනාවක් හමුවනු. මේ වනේ විශාලත්වය හෙක්ටයාර් 21,000. ලෝකය කෙතරම් නවීකරණය වුණත් මේ ගම්මාන වලට තවමත් නාගරික විශ්චූරණ සංස්කෘතිය ඇවිල්ල නැහැ. ඔවුන්ගේ ජීවිත සරලයි, බොහෝදුරට ස්වයං පෝෂිතයි. වාහන ගමන් කළ හැකි මහාමාර්ග මෙන්ම විදුලි බලය නැතිවීමත් එයට ප්‍රධාන හේතුවක්. ඔවුන් තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ලබා ගැනීමට නගරයට යන්නේ බොහෝ විට සතියට එක්වරයි. ඒත් පයින් ගොස් බඩු මළු කරේ තබාගෙන එනවා. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව නකල්ස් වනාන්තරය තුළ පවතින ගම්මාන ගණන 86ක්. කුඩා ගම්මාන ලෙස ප්‍රකට වල්පොල මුල්ල ගමද, ජනප්‍රිය මීමුරේ ගමද අයත් වන්නේ මේ ගම්මාන අතරටයි. නමුත් මීමුරේ ගම දැන් සංචාරක කර්මාන්තය නිසා නවීකරණය වෙලා, ඒවාට අමතරව රණමුරේ, කයිකාවල, ගලමුදුන, උඩුගල් දෙබොක්ක, කළුගල, දෙහිගොල්ල, රමුක්කොළුව, ඉමාමඩුව ආදී හුදකලා මිනිස් වාසයන් ගණනාවක් මෙහි සැඟවී තිබෙනවා. ඒ අතරින් කිහිපයක් ගැන අපි සොයා බලමු. උඩුගල් දෙබොක්කට ගිහින් ගලමුදුනට යන හැටි බලමු. ගලමුදුනට ගමන් කිරීම නම් ලේසි නැහැ. එය මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් අති දුෂ්කර ගම්මානයක්. මේ නිසාවෙන් සංචාරකයන්ගෙන් මේ ගම බේරිලයි තියෙන්නේ. ගලමුදුන තියෙන්නේ නුවර මයියංගන පාරේ හුන්නස් කිරියෙන් උඩුදුම්බර පැත්තට වෙන්නයි. මයියංගනේ හසලක පාරෙන් යන්නත් පුළුවන්. උඩුදුම්බරින් සුළුගුණේට ගිහින් එතනින් උඩුගල් දෙබොක්ක කියන කඳුකර ගමට යන්න ඕනේ. එතන ඉඳනුත් තවත් කිලෝමීටර් 3ක් පයින් ගියාම තමයි ගලමුදුන ගම හමුවන්නේ. මේ ගමට අලි ඇතුන් ගැවසෙන වනේ හරහා ඇලදොල පසු කරමින් යා යුතු වනවා. ගමට නුදුරින් යහන් ගල පර්වතය පිහිටා තිබෙනු. මේ ගමනේ මුලින්ම හමුවන්නේ උඩුගල් දෙබොක්ක කියන ගමයි. එහි සිට තවත් කඳු තරණය කිරීමෙන් ගල මුදුන ගමට ළඟා වෙන්න පුළුවන්. මෙහි ගැමියන් කිතුල් රා නිපදවීම, හකුරු තැනීම, භෝග වගාව සහ එනසාල් වගාවත් කරනවා. ගලමුදුන ගම්මානයට පෙර දවස උඩරට රාජධානී ආරක්ෂක කටයුතු වලටද ප්‍රයෝජනයට ගත් ඓතිහාසික ගම්මානයක් බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. මෙම ගම්මානයට ප්‍රවාහන පහසුකම් කෙසේ වෙතත් හරිහැටි මාර්ග පහසුකමක්වත් නොමැත වීම නිසා ගම්මුන් දැඩි අසීරුතාවයට පත් වෙලා තියෙනවා. ගලමුදුන ගම්වාසීන් තම අවශ්‍යතා සඳහා විල්ගම්මුල්ල, කොළොන්නාගොඩ, හසලක, හඳුන්ගමුව වැනි ආසන්න නගර කරා යා යුතු වන්නේ කැලෑව මැදින් අඩිපාරවල් දිගේ පැමිණ ඉන්පසුව සුළුගුණේ අසලින් ගලා යන හීන්ගඟට බැස ගඟ හරහා පාගමනින් එගොඩවීමෙන් ගඟේ ජලය වැඩි වූ විට ඉන් එගොඩවීමත් සිහිනයක්. පසුගිය කාලයේ මේ ගඟ හරහා පාලමක් ඉදිකලත් ඒ ගංවතුරට හසු වී විනාශ වී ගියා. ෘෂිභෝග වලින් සරුසාර ගලමුදුන ගමේ ජීවන රටාව ටිකක් දුෂ්කර වුණත් මිනිසුන් නම් ඉන්නේ හරිම සතුටින්. ඒ කුඹුරු එළවලු කොරටු වලින් එහෙම හොඳ ආදායමක් එන නිසයි ගංගා ඇලදොල වලින් වටවුණු මේ ගම අවට ලෝකයෙන් වෙන් වූ අපූරු කෙත්බීමක් වගේ. කුඹුරු යායට එපිටින් පේන ලකේ ගල, ඊට එහා පැත්තෙන් පේන යහන් ගල, ඒ වගේම ඈතින් දිස්වන උහුණු ගල, තෙලඹු ගල, කුවේණි ගල, තුන්හිස් ගල වගේ කඳු ගල මුදුන ගම ලස්සන කරන බව කියන්නත් දෙයක්ද. උඩුගල් දෙබොක්ක ගම්මානය ගල මුදුනින් පහළට පිහිටි මේ ගමට ග්‍රාම සේවා වසමක්ද තිබෙනවා. ගමේ පවුල් 40ක් පමණ ඉන්නෝ. බඩු මුට්ටුවක්වත් ගන්න නම් කැලෑවේ කන්දෙන් බැහැලා කිලෝමීටර් 6 මාරක් පයින් කොළොන්ගොඩ පොළටම යන්න ඕනේ. මාස ගානක් තිස්සේ හදාපු පැණි හකුරු බවබෝග එකතු කරගෙන ගෑමියන් පොළට යනවා. ගමේ හැමෝම එකතු වෙලා උදේ 6:30 තමයි පහළට බහින්නේ. ආපිට එනකොට රෑබෝ වෙනවා. අලින්ඩ බයේ කවුරුත් තනියම යන්නේ නැහැ. ගෙනෙන බඩු මදි වුණොත් දුම්මැස්සේ තියෙන කුරහන් වලින් තලප හදාගෙන කාලා ජීවත් වෙනවා. ජයට මගුලක් කෑම මේ අයට නුහුරුයි. බොහෝමයක් මගුල් කෙරෙන්නේ දීගෙන කල වයසට නෙමෙයි. බාලවියේදී විවාහ වීම මෙහි සුලඹයි. බොහෝ විට විවාහ සිදුවන්නේ ගමේ පවුල් කීපයක් අතර විතරයි. මේ ප්‍රාථමික පාසලක්ද පිහිටා තිබෙනවා. මේ දවස්වල මොරගහ කන්ද වනය ජලාශයක් වී ඇති නිසා ලග්ගල පැත්තේ අලිරංජු දවල්ට මේ ගම්මාන කරා පැමිණෙනවා. මේ වගේ කරදර රැසක් සමගයි මේ ගම්වාසීන් ජීවත් වෙන්නේ. එක් මිනිසෙක් පමණක් වාසය කරන දන්දෙනි කුමුර ගම්මානය ජීවත් වීමට කිසිදු පහසුකමක් නොමැති වීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් මේ වන විට හුදකලා ගමක් බවට පත් වෙලා මීමුරේ, ගලමුදුන, හෙට්ටිපොළ, සුළුගුණේ, ගොඩඋල්පත යන ගම්මාන වලින් වටවී තිබෙන දන්දෙනි කුමුරයි ඒ. ගමට සුළුගුණේ සිට කඳුහරහා පැය 3කට ආසන්න කාලයක් පයින් ගමන් කළ යුතු වෙනවා. මීමුරේ ග්‍රාම නිලධාරී කොට්ටාසයට අයත් අති දුෂ්කර ගමක් වන දන්දෙනි කුමුර අද වන විට එක් පුද්ගලයෙක් පමණ ජීවත් වන ගම්මානයක් බවට පත්ව ඇත්තේ ජනතාවට ජීවත් වීමට හැකි ප්‍රමාණවත් පහසුකම් එහි නොමැති වීම නිසාවයි. අද මේ ගමේ ජීවත් වෙන්නේ හීම් බණ්ඩා වෙදමහත්ය පමණයි. ඔහුගේ ඥාතීන් පවා සිටින්නේ මීමුරේ ගමේ. මීමුරේ ගමට දුර කිලෝමීටර් 8යි. අදින් වසර 15කට පෙර පවුල් 30ක් පමණ ජීවත් වී ඇති මෙම ගම්මානේ ජනතාව මෙහි ඇති දුෂ්කර බව නිසා ක්‍රමයෙන් ගම අතහැර ගොස් වෙනත් ප්‍රදේශවල පදිංචි වෙලා ප්‍රවාහන ක්‍රමයක් නොමැති වීම මෙහි ඇති ප්‍රධාන ගැටලුවක් වෙලා තිබෙනවා.
ලකේගල සහ නාරංගම ගම්මානය. ලග්ගල පල්ලේගම සිට මෙම ගම්මාන වෙත ගමන් කළ යුතු වෙනවා. මේවා ලග්ගල මැතිවරණ කොට්ටාසයට අයත් වෙනවා. පල්ලේගම සිට නාරංගමුවට දුර කිලෝමීටර් 13ක් පමණ වෙනවා. බස් රථයකින් වුවද ළඟා වෙන්න පුළුවන්. මාර්ගය දුෂ්කරයි. ලග්ගල සිට රණමුරේ පසු කරමින් නාරංගමුවට පැමිණෙන්න පුළුවන්. රණමුරේ සිට මීමුරේට අඩිපාරක් වැටී ඇත්තේ සුප්‍රකට ලකේගල කන්දසලින්. එම පර්වතයේ ආසන්නයේ ලකේගල සහ නාරංගමුව ලෙස ග්‍රාම නිලධාරී කොට්ටාසයන් දෙකක් තිබෙනවා. නාරංගමුවේ සිට අඩිපාරක් ඔස්සේ ලකේගමට යා හැකියි. මේ ගැමියන් හේන් වගාව කුඹුරු ගොවිතැන මෙන්ම එනසාල් වගාවෙත් නියලෙනවා. ඇටන්වල ගම්මානය මාතලේ දිස්ත්‍රික්කයට අයත් ලග්ගල උඩුසිය පතුවේ පිහිටි ඇටන්වල ගම්මානය රිවස්ටන් පිටවල ඉලුක්කුඹුර හරහා පැමිණිය යුතුයි. ඉලුක්කුඹුරේ සිට රතන්දෙනිය දක්වා තනිදොරේ ලංගම් බස් රටයක් ඉඳ හිට ගමන් කරනවා. මේ පාරේ ලොකු වාහන ගමන් කිරීමට බැහැ. රත්තින්න සිට තවත් කිලෝමීටර් 4ක් පමණ අඩිපාරක් ඔස්සේ ගමන් කළ යුතු වෙනවා. තෙල්ගමු ඔයෙන් නෙගඩුවීමෙන් පසු ඇටන්වල ගම හමු වෙනවා. පසුගියදා සංචාරක පිරිසක් 6 දෙනෙක් මේ ගම අසලින් තෙල්ගමු ඔය දියනෑමට ගොස් මියගිය සිද්ධිය ඔබට මතක ඇති. හෙල්මලු කුමුරු එළවලු වගාව කිරිහරක් ඇති කිරීම කිතුල් මැදීම ජීවනෝපාය කරගත් මේ ගමට පිටුපසින් මාණිකල කන්ද ඇඳියනවා. මේ ගැමියන් බුලත්කොළ වෙනුවට තලාකොළ හැපීමට පුරුදු වී සිටිනවා. ඔවුන් ගඟේ බණ්ඩාර දෙවියන් අදහනවා. ඉතා සුන්දර ගම්මානයක් වන මෙහි කුඹුරු වැපිරීමේදී වගේම අස්වනු කපා ලබන පළමු අස්වැන්න පුද දෙන්නේ ගඟේ බණ්ඩාර දෙවියන්ගේ නමටයි. පුංචිම ගම වල්පොල්ලමුල්ල ගම්මානය. ඇටන්වල ගම්මානය පසු කරමින් වනේ ඔස්සේ දිවෙන අඩිපාර දිගේ කිලෝමීටර් 4ක් පමණ කඳු තරණය කිරීමෙන් වල්පොල මුල්ල නම් සොඳුරු පාරම්පරික ගම් පියසට ළඟා විය හැකි. එය වනමැද කඳු අතර පිහිටි සානුවකින් නිර්මාණය වූ ගමක්. ආසන්නම වෙළඳසැලට දුර කිලෝමීටර් 8ක් විතර වෙනවා. ලංකාවේ පොඩිම ගම තමයි වල්පොල මුල්ල. මෙහි අදවන විට 71 නිවසක් පමණයි. කඳු සහ දියෑලි වටකරගත් ඉතා සුන්දර ප්‍රදේශයක් වුණත් ගමේ දුෂ්කරතාවය ඉතා ඉහළයි. ගමේ පුංචි කුඹුරු යායකුත් තිබෙනවා. හේන් වගාව මෙන්ම කිතුල් මැදීමත් මේ සිදු වුණත් අද ගම පාළුවට ගිහිල්ලා. ගම්වැසියන් ගම අතහැර වෙනත් ගම්මානවලට ගිහිල්ලා. එයට ප්‍රධාන හේතුව වනාලි කරදරය බවයි පැවසෙන්නේ.
ඉතින් මේ වීඩියෝ ඔබට වැදගත් වුණානම් අද දවස නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉදිරියෙන් තියෙන සීනෝ බොත්තම ඔබලා අපිත් එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු යමු. ඔබට සුබ දවසක්.